සුබ සන්ධ්‍යාවක් ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නයි ලැබී ඇති ඉල්ලීම් වලට කතා නායකගෙන් ප්‍රතිචාරය නෙළුම් කුළුණේ ගණදෙනු ගැන පරීක්ෂණ ඉල්ලයි මේ පිළිබඳව වහාම හෙළිදරව් කරන්න කොමිසමක් පත් කරන්න කියන එකත් මම වහාම කියනවා චන්තිමගේ පැමිණීමෙන් උණුසුම් වූ කාරක සභාව මෙන්න මේ නම් ටික තියෙනවා තිරිනාත් ඔය ලයිසු කියවන්න තමුනාගේ නාමද ඔයාලා කියලා නෑ මේකේ ඔබතුමාගේ නම නෑ ඕකේ ගංගා කීපයක ජල මට්ටම ඉහළට ඇෆ්ගන් ජනපති 99න් පෙරේ ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් සලකා බැලිය හැකේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමේ පරමාර්ථය අරමුණු කොටගත් දේශපාලන බලවේගයක් සමග පමණක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි කථානායකවරයා මේ බව සඳහන් කරන්නේ පසුගිය සති කිහිපය තුළ මහා සංඝරත්නය සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම බොහෝ පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලීම් කළ බව කථානායක කරු ජයසූරිය මහතා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. තමන් කෙරෙහි විශ්වාසය තැබූ එම පිරිසට කෘතවේදීත්වය පිරිනමන බවයි ඒ මහතා පවසන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ලැබී ඇති කුමන ඉල්ලීමක් වුවද සලකා බැලිය හැක්කේ 1995 වසරේ සිට අප අකණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පරමාර්ථය අරමුණු කරගත් දේශපාලන බලවේගයක් සමග පමණක් බව කථානායකවරයා අවධාරණය කරනවා. එමෙන්ම 17 වන සංශෝධනයෙන් ඉදිරිපත් කළ 19 වන සංශෝධනය මගින් තහවුරු කළ ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරන වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයක්ද විය යුතු බව එම නිවේදනයේ සඳහන් වනවා. එසේ වුවහොත් එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සුරක්ෂිත දේශයක් ගොඩනැගීමට නිශ්චිත සීමිත කාලයක් සඳහා සිදුකරන කැපකිරීමක් වනවා. නැතහොත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදිහත්වීමක් නොවන බවද කථානායකවරයා අවධාරණය කරනවා. කෙසේ වුවද එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කරගත් පාර්ශවයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පක්ෂීය ව්‍යවස්ථාවට අනුකූලව එමෙන්ම සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදයෙන් එය සිදු වී ඇති බවයි කථානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එළඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරාගනු ලබන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ඒ සමග සන්තහනගතවන සෙසු පක්ෂ තුළ අර්බුදයක් ඇතැයි මවාපෑමට ඇතැම් පාර්ශව සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව පෙන්වා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ පුළුල් සන්ධානයකිනි. එම සන්ධානය පිහිටවීම පිළිබඳ මෙවැනි විට අවසන් එකඟතාවට පැමිණ ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පෙන්වා දෙනවා. මෙම එකඟතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කරනුවේ එක්සත් ජාතික පක්ෂයෙන්. එම පදන මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පක්ෂ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගැනෙනවා. ඉන් පසු සන්ධානයට අයත් සියලු පාර්ශ්වයන්ගේ අනිකුත් සියලු සංවිධාන හා පුද්ගලින්ගේ සහාය ඇතිව මෙම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා පූර්ණ වශයෙන් කැපවී කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර හමුවක් මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. සියලු පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් ඊට එක්ව සිටි අතර ඊට සහභාගී වූ නියෝජිතයන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. සාකච්ඡා හොඳයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සමග ප්‍රධාන පක්ෂ ප්‍රධානීන් සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා විසින් අවධානයට යොමු කරා මැතිවරණවලදී ඇතිවී හැකි තත්ත්වයන් සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂවල අදහසුත් අපි ඉදිරිපත් කරන ලැබුවා. විශේෂයෙන් අද අවධානය යොමු වුණා මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන්. ස්වාධීනව මාධ්‍ය හැසිරීත්වය කෙසේද, රජයේ මාධ්‍ය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් උත් මැතිවරණ කොමිසම
විසින් උපමාන ඉදිරිපත් කරලා තියෙනවා. එයා දැඩිසේ අනුගමනය කළ යුතු බවට මැතිවරණ කොමිසම පැහැදිලිව ප්‍රකාශනය පත් කරා. අනුගමනය නොකරන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑමේදී ඒ ප්‍රදේශවල ඇතිවිය හැකි තත්ත්වයන් මේ සියල්ල සැලකිල්ලට අරගෙන මැතිවරණ පනත අනුවත් ඒ වගේම මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන යම් යම් රෙගුලාසි අනුවත් කටයුතු කිරීමට අද සාකච්ඡා කරා. පරිසර හිතගාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය උපමාන කතා කිරීම තමයි අද විවිධ අදහස් තිබුණා. ඒ අදහස් සියල්ල මත විමසලා පොදු තීන්දුවලට සාමූහිකව එකඟ වෙන්න පුළුවන්කම ලැබුණා. ප්‍රධාන වශයෙන් මා ඉල්ලීමක් කරා පරිසර හිතකාමී මැතිවරණයක් පවත්වන්න කියලා. ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පවත්වන්න කියලා. විශේෂයෙන්ම පොලිතීන් ප්ලාස්ටික් නැති පරිසරයට හානියක් නොවන ආකාරයටත් ඒ වගේම සමානව අවස්ථාවන් ලබා දෙන මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් ඉදිරිපත් කරා. ඒවා මැතිවරණයක් තියෙන දින පිළිබඳව යම් මිගයක් කරා. ඒ කියන්නේ පොය දවස් නැතුව ඒ වගේ කාටවත් අවහිරයක් ආකාරයකින් ඉදිරි දිනවල මැතිවරණය තිබෙන ආකාරය පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා. බොහෝ දුරට නොවැම්බර් මාසේ ඉඳලා දෙසැම්බර් මාසේ 8 වෙනිදා වෙනකන් දින තියෙනවා. එන දිනයකට මැතිවරණයකට මුහුණ දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ආංශික අධීක්ෂණ කාරක සභාවේ කටයුතු මුල්බරට මාධ්‍ය වෙත අද විවෘත කෙරුණා. අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවයි අද රැස් වුණේ. කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා මෙම කාරක සභාවේ නියෝජිතයෙකු ලෙස කාරක සභාව පැවති ස්ථානයට පැමිණ අසුන් ගැනීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සමාවෙන්න මන්ත්‍රීතුමා, ආංශික අධීක්ෂණ කාරක සභාවල නීතියක් තියෙන අපේ සමාජික මන්ත්‍රීවරුන්ට විතරයි සහභාගී වෙන්න පුළුවන්. ඔබතුමාට නිරීක්ෂකෙක් හැටියට ඉන්න පුළුවන්. ඒ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජික මාත්‍රු 20 දෙනාට ආරණුව. මම සාමාන්‍යයෙන් නම් අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ආරාධනයෙන් එකතු වෙන්න පුළුවන්. ඔබතුමා මගේ විරෝධතාවයත් ලියාගන්න. මම මහජන නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආංශික අධීක්ෂණ කමිටු බිහි කළා. අගමැතිතුමා බලාපොරොත්තු වෙන්නේ අපේ කට වහන්න නම් අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩක් නැහැ. ඔබතුමාගේ අදහස මෙන්න නම් ටික, මෙන්න මේ නම් ටික තියෙනවා. මෙතන ඉන්නවා මහාචාර්ය ආසුමාර සිංහ, ඒ සභාපති වඩිවැල් සුරේෂ්, සිසිර ජයකොඩි මෙතුමා ඉන්නවා. එතකොට ලසන් තලගියවන්න මෙතුමාගේ පක්ෂේ. එතකොට ගාමිණී ලොකුගේ, නිහාල් ගලප්පත් යොන්රබල්, මේකේ ඔබතුමාගේ නම නෑ. ඔබතුමාගෙත් හොඳ අදහස් ඇති. ඔබතුමාගේ අදහස මේ සමාජික මහත්තයා මෙතන ඉදිරිපත් කරමු. අපි මේ ආංශික අධීක්ෂණ කමිටුවල හැම පක්ෂයක්ම නියෝජනය වෙන විදිහට තමයි ඉන්නේ. එතකොට ඒ කියන්නේ හැමෝටම ඇවිල්ලා වාඩි වෙන්න නෙවෙයි. දන්නවනේ ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට ආංශික අධීක්ෂණ කමිටුවේ තියෙන වගකීම සහ නීති රීති මොනවාද කියන එක ඔබතුමා හොඳට දැනගන්න ඕනේ. දැන් මේ ඉතාමත් සභාපතිතුමා, මේ ඉතාමත් වැදගත් සාකච්ඡාවක් කියන්නේ. මේක මේකේ මොකුත් වෙන්නේ නැහැ. මේකේ සභාපතිතුමා, මේකේ වැදගත් සාකච්ඡාවක් කියන්නේ මේක අරන් යන්න ඉතිරේද? මෙච්චර දවසක් අපි කමිටු කරා, මාධ්‍ය නැති නිසා කවුරුත් ආවේ නැහැ. විදියට වැඩ කරන්න හදන්නේ. මේකට අපි විරුද්ධයි. තමුන්නාංශයට සදාචාරාත්මක අවිතියක් නැහැ මෙතෙන්ට වාඩි වෙන්න. මොකද කියලා හිතේ? මන්ත්‍රීවරුන්ට ඕන විදියට ඕන තැන් වල යන්න බෑනේ. කමිටුවට එන්න බෑ නේද? පාර්ලිමේන්තුවේ. ලැජ්ජ නැති වැඩ කරන්නේ. මෙයාලගේ මතේ විතරයි නේද එතකොට යන්නේ. මේ අතර කලාකරුවන්ට කතෘභාග ගෙවීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කෙරුණු අතර සතියක් තුලදී ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමට කාරක සභාව එකඟ වුණා. නෙළුම් කුළුණ ඉදිකිරීම හරහා රාජපක්ෂ වරුන් රුපියල් බිලියන 2ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. අල්ලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මම කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඊයේ 2012 වර්ෂයේදී ඇතිවෙච්ච නෙළුම් කුළුණ හා සම්බන්ධව අක්‍රමවත් මූල්‍ය ගණදෙනුව පිළිබඳව ඔබතුමා හෙළිදරව්වක් කළා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි මේ හෙළිදරව්ව මේක අපේ කරපිට දාන්න වගේ ගෑවිලා නොගෑවිලා අපිට ස්ටිකර් එක ලොගන යන්න තමයි අද උදේ මේක තොරතුරක් හැටියට විකාශනය වුණේ ජනමාධ්‍යවලින්. අපි කියන්නේ කරුණාකරලා 2012 මේ රුපියල් කෝටි 200 ගෙව්වේ කාටද? මොන වගකීමක් තුලද? ඇඩ්‍රස් එකක්, නමක්, ලිපිනයක්, ස්ථානයක්
ඇති ඒ චීනයේ කොයි සමාගමකටද මේක ගෙව්වේ ඒ සමාගම මේ ගණදෙනුවට සම්බන්ධ කරන්න මැදි වෙච්ච පාර්ශව කවුද මේවට මුල්ුණේ කවුද කියන එක වහාම හොයලා බලලා මේ කෝටි 200 හරහා හිටපු බ්‍රෝකර්වරයා කවුද මේ පිළිබඳව වහාම හෙළිදරව් කරන්න කොමිසමක් පත් කරන්න කියන එකත් මම වහාම කියනවා මේක කඩිනමින් කරන්න කියලාත් මම අධිකාරු ජනාධිපතිතුමාට කියනවා පොහොට්ටුවේ ලාංඡනය නෙළුම් කුළුණ නම් නැට්ට හැදෙන්න කලින් අලේ පැලවෙන්න කලින් ඒකෙන්ම ගසාගෙන කාපු මහින්ද රාජපක්ෂ මහත්තයලගේ කණ්ඩායම් වල සැබෑ වර්ධිකරුවා කවුද කියන එක හොයන්න කියන එකත් මම මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසඳීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වහා මැදිහත් විය යුතු බවයි මෙම මාධ්‍ය හමුවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ. ආබාධිත රණවිරුවන්ගේ ජීවිතාන්තය දක්වා වැඩිපුර ලබාගෙන මේකෙදි එක එක්කෙනා එක එක විදියට දකිනවා. හැබැයි මමත් දකිනවා මේ රටේ පුරවැසියෙක් විදියට අවුරුදු 32 33ක යුද්ධ දක්වපු පුද්ගලයෙක් විදියට ඒක වැඩි කරන්න ඕනේ. හැබැයි පස්සේ තියෙන්නේ මේ අමාත්‍යංශයෙන් අපේ යට තියෙන ව්‍යවස්ථාපිත ආයතන යටතේ නෙමෙයි රජය යටතේ මේක තියෙන්නේ මේක තියෙන ජාතිකර ජනාධිපතිතුමා. ඉතින් ජාතිකර ජනාධිපතිතුමා තමයි මේ සම්බන්ධව අවසන් තීරණ ගන්නවා. ආරක්ෂක අමාත්‍යංශ ජනාධිපතිතුමා යටතේ තියෙද්දි මට තේරුම් ගන්න බෑ ඇයි මේක ආණ්ඩුපත්‍ර දෝෂාරෝප ලක් වෙන්නේ කියලා. ආරක්ෂක අමාත්‍යංශයේ නිලබලෙන් එතුමාට ගන්න හැකියාව තියෙනවා. හැබැයි කාලයක් වෙනත් අමාත්‍යවරයෙක් යටතේ තිබිච්ච එක. ඒක තමයි කරන්නේ. අරකට පස්සේ ඇති වෙන සත්‍යයන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉදිරියේ සාධාරණයක් කරා කියලා අපි විශ්වාස කරනවා. පුරවැසියෙක් වශයෙන් මමත් විශ්වාස කරනවා ඒ ඉල්ලීම ඉෂ්ට වෙයි යුතුයි කියලා. වඳුරප ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බද්දගම ප්‍රාදේශ සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රී අනුර නාරංගොඩ මහතා අප මත මුදා හැර තිබෙනවා. පසුගිය 12 වනදා වඳුරප ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට කළ පහර දීමක් සම්බන්ධයෙන් බද්දගම ප්‍රාදේශ සභාවේ සභාපති අනුර නාරංගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ඒ පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුවයි. කෙසේ වෙතත් සැකකරු බද්දගම මහිස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත රැගෙන යාමෙන් අනතුරුව ඔහු අපමත මුදා හැරීමට කටයුතු කෙරුණා. ඒ රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් 105ක ශරීර ඇපයක් මතයි. පහර කෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එකයිකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මන්ත්‍රීවරයා ආයුධ පෙන්වා මෙම පහර දීම සිදු කළ බවටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. මනුෂ්‍යත්වයට මුල් තැන ලබා දෙමින් සියලු ජනතාවට සෙත සැලසෙන විප්ලවීය සංවර්ධන යුගයක් නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ ඉදි කළ නිවාස ව්‍යාපෘතියක් ජනතා ඉදිරියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන මධ්‍යම පාන්තික මහල් නිවාස වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. මේ යටතේ ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 830ක්. ශාරීරික සුවතා මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, සුපිරි වෙළඳසැල් ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විතයි. රුපියල් මිලියන 5,000කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. නිවාස මිලදී ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙනුවෙන් විශේෂ ණය වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. විසිර නිවාස ණය, සුඳුරු පියස නිවාස ණය ලබා දීම සහ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. රටක පාලකයෝ නිර්මාණය කරනකොට පාලකයෝ දැනගන්නට ඕන තමන් කොතන ඉඳලාද, තමන් පත් වෙන්නේ ජනතාවගෙන්. ජනතාවගෙන් පත් වෙනකොට පාලකයෝ දැනගන්නට ඕන දුෂ්කර ක්‍රියා කරන්න. හැබැයි ඔටුන්න පළඳ ගත්ත හැටි හැම වෙලාවෙම අලුත් දේවල්. අලුත් නිල නිවාස, අලුත් යාන වාහන, අලුත් සම්පත්. මම ඔබලට කියන්න කැමති අනිවාර්යෙන්ම නොවැම්බර් දෙසැම්බරේ මේ රටේ ජනතාව අපි පිළිබඳව යහපත් තීන්දුවක් ගන්නකොට මෙදාපාර නිර්මාණය වෙන්නේ පාලකයෝ දුෂ්කර ක්‍රියා කරමින් රටේ ජනතාවට සෙත සලසන නූතන විප්ලවීය සංවර්ධන යුගය කියන එක මම මේ අවස්ථාවේ ඔබතුමා රටේ අහිංසක දුප්පත් ජනතාවට නිවාස ලබා දෙද්දී ඒ කඳවුරේ අපේක්ෂකයෝ නෙළුම් කුළුණටත් වැඩිය ලොකුවට 120,000ක් නෙළුම් කුළුණෙන් මංකොල්ල කනවා. ඔබතුමා රට වටේ ගිහිල්ලා දහම් පාසල් ගොඩනැගිලි නිර්මාණය කරද්දී ඔවුන්
ඔවුන්ගේ ප්‍රදේශයේ සූර්යවැව ක්‍රීඩාංගණයෙන් ලක්ෂ 2000ක් මංකොල්ල කනවා. හොරකම මෙතුමට නෑ, වංචාව මෙතුමට නෑ, පවුල් පාලනය මෙතුමට නෑ, පුද්ගලික න්‍යාය පත්‍ර මෙතුමට නෑ. මෙතුමට තියෙන්නේ මෙරටේ අහිංසක, දුප්පත්, දුගී මිනිසා රජ කරවන ඒ බලාපොරොත්තුව විතරයි. එක්සත් ජාතික පක්ෂ බෙලියත්ත ආසන සංවිධායක අතුල සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට නියෝජ්‍ය නායක ධුරය ලබා දීලා, සමෘද්ධි නිවාස සංස්කෘතික අමාත්‍ය ධුරය ලබා දීලා දක්ෂ නායකයෙක් හැටියට මෙතෙන්ට ගෙනාවේ අපේ ගරු රණල් වික්‍රමසිංහ මැතිතුමා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් මම ඉල්ලන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උගුල් වලට අහුවෙන්නේ නැතුව මේ නායකයෝ ටික ඔක්කොම එකතු කරලා නායකත්වය පෙරටු කරගෙන ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්න අදවත් අදිෂ්ඨාන කරගන්න කියලා මම මතක් කරන බොහොම ආදරයෙන්. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය තුළ කෝටි 7කට වැඩි විමුදලක් විය පැහැදම් කළ බෙලියත් ආසනය තුළ තිබෙන විහාරස්ථාන සංවර්ධනය කිරීම සිද්ධ වුණු බව බොහොමත්ම කරුණාවෙන් සිහිපත් කරන්නට ඕන. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂිත සැලැස්මකට අනුව බුදු පුත් සුරක්ෂා වැඩසටහන මුළු ලංකාවෙම භික්ෂුන් වහන්සේලාට පිහිටක් වෙන්ට යෙදුන දූරදර්ශී කාර්යමක් ඉදිරියේදී පවත්වන ජනාධිපතිවරණය තුළ විශේෂ දැක්මක් ඇති එවැගේම ඍජු නායකත්වයකට එතුමානම් සුදුසු බව අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. අපේ හම්පන්දර දිස්ත්‍රික් නායකතුමාගෙන් ඉල්ලන්නේ නායකත්වයට ගෞරව කරලා හොඳ නායකයෙක්, දක්ෂ නායකයෙක්, රට වැඩක් කරන්න පුළුවන් නායකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් බිහි කරන්න සහයෝගය දෙන්න කියලා. අවුරුදු 25කට පස්සේ පේම පක්ෂයේ ජනාධිපතිවරයෙක් අපි බේද බින්න වුණොත් අපට මේ මොහොතේදී අවස්ථාව අනිවාර්යෙන් මගහැරී යනවා. අපේ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලා හිටනවා අපේ පක්ෂයේ සමගිය රැකගෙන අපි කවුරුත් එකමුතු වෙලා පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියමු කියලා. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 113 වන ජන්මදින සැමරුම අදයි. ප්‍රධාන සැමරුම උත්සවය ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වුණා. 1906 සැප්තැම්බර් 17 වනදා උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ කෘතහස්ත දේශපාලනඥයෙක්. වයස අවුරුදු 36දී කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් දේශපාලන ජීවිතය ඇරඹු ඔහු සිය දේශපාලන ජීවිතයේ වසර 15ක්ම කැබිනට් අමාත්‍ය දුර දැරුවා. 1970 සිට 1977 දක්වා වසර 7ක් ඔහු අසුන් ගත්තේ විපක්ෂ නායක පුටුවේ. 1978 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට ඔහු පත් වුණා. පාසල් පොත් ලබා දීමේ සිට කොළඹ ක්‍රමයත්, මහවැලිය කඩිනම් කිරීමත්, විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් ඔහු ඉටු කළ මෙහෙයන් අතර ප්‍රමුඛතාව ගන්නවා. මේ අතර අද 7 වෙනි පැය වැඩසටහන වෙන්නුයේද ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනුවෙනුයි. රාජමන්ත්‍ර සභා යුගයේදී පළවෙනි වරට සිංහල රජයේ භාෂා විය යුතු කියලා යෝජනාව ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. මට අවුරුදු මතක නැහැ 1940 මුල් භාගයේදී. ඒතර ද්‍රවිඩ නායකයෝ කිව්වා නැහැ අපි සිංහල දෙමළ දෙකම ජාතික භාෂාව කරන්න ඕනේ කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා යථාර්ථයන් තීරුම් ගත්ත නායකයෙක්. ඔය පිටි මතු පිටින් බලනකොට දැඩි ආඥාදායක පෙනුමක්, අධිපතිවාදී පෙනුමක් තිබුණාට තම නම්යශීලී වෙලා ඒ සංශෝධනය එතුමා බාරගත්ත පිළි අරගෙන ඒ යෝජනාව සම්මතකරන්න ඉඩ දුන්නා. ඉදා රාජ්‍ය මන්ත්‍රී සිංහල අද මේ සිංහල පමණක් රජයේ භාෂාව කියන යෝජනාව අද හැම පක්ෂයක්ම එකතු වෙලා ජාතික දෙකම රාජ්‍ය භාෂා කරලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඒක දැක්කේ 1940 ගණන්වල. ඉතින් ඉදිරි දැක්මත් තිබිච්ච නායකයෙක්, දුර දැකපු නායකයෙක්. එතුමා ආධාර හිඟමන් ගියේ නැහැ. හිරෝහිතෝ අධිරාජ්‍ය ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ජපාන් සංචාරයේදී ඇහුවා ඔබතුමාට මොනවද ඕනේ කියලා. එතුමා හිනා වෙලා කිව්වා මේ මට රෝහලක් හොඳ රෝහලක් දෙන්න, හැබැයි ලෝකයේ වෙන කිසිම රටකට නොදීපු රෝහලකට දෙවෙනි වෙන්න හොඳ නැහැයි කියලා. ඒකද කිව්වා කොහෙද රටකට දීලා තියෙනවා අපි ඒක ඇඳ කාමර ඇඳවල 1000කින් යුක්තයි කියලා. ඒක 1001ක් තියෙන එකක් මට දෙන්න කියලා කිව්වා. එහෙම ඇයි එක 1001ක් කියලා කිව්වේ? අවශ්‍ය වුණොත් මට ඉඳයි 1001ම ඉල්ලන්න කියලා. මේ අතර ජපානයේ ටෝකියෝ නුවරදීද ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ගුණ සැමරුමක් පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ ජපාන ශාඛාවයි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම ජපාන ජාතිකයන්ගේද සහභාගීත්වය ඇතිව ආගමික වැඩසටහන් ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමටයි මෙහිදී කටයුතු කෙරුණේ.
යහපාලන රජය කිසි විටකත් මත්පැන් බලපත්‍ර ලබා දී නැතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම කතාබහට එක් වුණා. ඊයේ දිනේ පත්‍රයේ තියෙනවා විෂය භාර ඇමතින් නොදන්නා නව සුරාබදු බලපත්‍ර 84ක් ලබා දීලා කියලා. මේකදී මුදල් එකතු කිරීමක් කරනවා මේ බලපත්‍ර ලබා දෙනකොට මුදල් ඉල්ලන අයගේ මට නම්බරත් එක්කම දෙන්න පුළුවන් සිරිකොත අරමුදලට රුපියල් ලක්ෂ 100කුත් එක්ක කියලා තමයි ඉල්ලන්නේ. කරු නියෝජ්‍ය කතානායක තිබුණේ මං පසුගිය සතියේ මේ පාර්ලිමේන්තුවේ කිව්වා. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙච්ච දායේ ඉඳලා එකම මන්ත්‍රීවරයෙක් බලපත්‍ර අරන්නේ නැහැ කියලා. ඒක එකම වගකීමකින් කියනවා. දැන් මැතිවරණ කාලේ කරු නියෝජ්‍ය කතානායක තිබුණේ මේ පත්‍ර දේවල් අල්ලගෙන මේ බඩ ගහන්නනේ මේ මඩ මෙවට පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නත් හොඳ නැහැ. අනිත් එක මේ ප්‍රශ්නේ ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතු වුණා. මංගල සමරීර ඇමතුමා පැහැදිලිව කිව්වා එහෙම කිසිම දෙයක් නැහැ කියලා. එහෙනම් මේ පාර්ලිමේන්තුවට මුදල් විෂය භාර අමාත්‍යතුමා ඇවිල්ලා අපි කියන්නේ බලපත්‍ර දීලා තියෙන්නේ කාටද? දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව නම් ලයිස්තුව ඉදිරිපත් කරන්න. හොඳයි ඒක ඒ පිළිබඳව අවශ්‍ය නියෝගයක් එතුමා. පත්‍රයේ තියෙන කාරණේ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට කියලා කවුරුව ඉල්ලනවා කියන කාරණේ මේ මඩ ගැසීමක් ඇටියට මේ පාර්ලිමේන්තු වරප්‍රසාදදා පාර්ලිමේන්තුවේ තියෙන මේ වැඩපිළිවෙල එතුමාට පුළුවන් ජනාධිපති කොමිෂමක් දාන්න. ජනාධිපති කොමිෂන් දානවා. හරි බොහොම ස්තුතියි. මට නම් දෙන්න. මේ පිළිබඳ පරීක්ෂණයක් කරනවා කියලා මුදලවත්තුවා නිවේදනයක් දුන්නා. මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න මම දුරකථන අංකය දෙන්න. මේ අගමැතිතුමා පවා කොමිෂන් සභාවට උත්තර දීලා විනිවිද පේන පාලනයක් ඇති කරගෙන යද්දී මෙතුමා ඇවිදින්න අපිට කියනවා ළිඳ ළඟ කරපු කතාවක් අහගෙන ඇවිල්ලා මේක මේ සිරිකොතරේ දාන්නේ මට ආරංචි වුණා. අපේ මහින්ද අමරේර මන්තුමාගේ අහනවා අර ජනාධිපතිතුමාගේ දූගේ හෝටලයකට දීලා තියෙන ඒක ගැන පොඩ්ඩක් මතක් කරලා කතා කරන්න කියලා. ශ්‍රේහාන්න ගරු මන්තිතුමා කරුණා කළා. එහෙමනම් ඒවත් වැරදි කියලා පටන් ගන්න. ප්‍රශ්නාංක 1. ජනාධිපතිතුමා ඉස්සෙල්ලා දෙන්න ඕන මේ එකක්. ජනාධිපතිතුමා ප්‍රශ්නාංක 1 අහන්න ගරු මන්තිතුමා. එතුමා ආදර්ශයක් නොදී කොහොමද මේ පත්‍ර කෑලි වල තියෙන ඒවා කියන්නේ? මේ අතර පුරප්පාඩු වූ මන්ත්‍රී දුර වෙනුවෙන් මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවේදී අද දියුරුම් දුන්නා. ශාන්ත බණ්ඩාර, ටීබී හේරත්, මනෝජ් සිරිසේන යන මහත්වරුනි මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දියුරුම් දුන්නේ. ජාතික රූපවාහිනී සභාපති ධුරයට තමා නීත්‍යානුකූලව පත් කර ඇති බව ජාතික රූපවාහිනී සභාපති ධුරයට පත් කළ කැලුම් පාලිත මහිරත්න මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. යම් තැනක සත්‍යාංගිරි මහත්මිය ප්‍රකාශ කරනවා මේ රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල් වෙලා මෙම තරතුර බාරගන්න හැදුවා කියලා. එහෙම කිසිම බලහත්කාර කිරීමක් අපට අවශ්‍ය වුණේ නැහැ. මොකද ආයතනයේ විෂය භාර අමාත්‍යරයාගේ ලිපියක් රැගෙන මමත් අමාත්‍යාංශයේ නිලධාරියෙකුත් තමයි රූපවාහිනී සංස්ථාව ඇතුළට යන්නේ. ඒ ගිහිල්ලා අපි නිත්‍යානුකූලව අපිට මුල් වශයෙන් අපිට හම්බ වෙන තියෙන තනින් පරිපාලන ඉහළම නිලධාරියා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපි හම්බ වෙනවා. ඔහුට මේ බව දැනුවත් කරනවා. මෙහෙම පත්වීමක් කළා තිබුණා. මේ සිද්ධිය සිදුුණේ සිකුරාදා සතුදා දිනේ උදේ නැවත වරක් සභාපතිතුමිය යම් යම් තැන්වල කියලා තිබුණා. මෙහෙම ලේකම්වරයාවත් කිසි කෙනෙක් මේවා දැනුවත් වුණේ නැහැ මේ පත්වීම සම්බන්ධයෙන් කියලා. ඊට පස්සෙ නැවත අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් අස්සංසහිතව නිකුත් කරන ලිපියක් උපන සස්ථාවේ අලුත් සභාපතිවරයා විසින් කැලුම්පාලිත මහිරත් මහතා පත් කළා තියෙනවා. ඔහුට බාධාවකින් තොරව රාජකාරී කටයුතු කරගෙන යන්න කියලා දීපු ලිපිය බාර දීම සඳහා තමයි නැවතත් සඳෞදේ අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන්නෙක් රූපවාහිනී සංස්ථාවට යන්නේ. නමුත් ඒ වෙනකොට සියලුම ආරක්ෂක අංශ කැඳවලා මේ කිසි කෙනෙක් මේ තුරට ඇතුල් වෙන්න නොදීමට කටයුතු කරලා තිබුණා. ඉතින් ඒ නිසා මම කියන්නේ යමක් ප්‍රකාශ කිරීමේදී සමාජගත කිරීමේදී වගකිය යුතු කෙනෙක් හැටියට වගකිය යුතු ප්‍රකාශ කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් හැටියට මම දකිනවා. දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම හා වයඹ යන පළාත්වලට විටින් විට වැසි ඇතිවීමේ තත්ත්වයකුයි පවතින්නේ. මධ්‍යම සබරගමු යන පළාත්වලටත් කළුතර, ගාල්ල හා බාතර යන දිස්ත්‍රික්වලටත් මිලිමීටර 50කට අධික වැසි ඇතිවිය හැකියි.
මෙවැනිට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් ලබා දීලා තියෙන රතු නිවේදනය විශේෂම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට ඉවත් කළ තිබෙනවා. එය දැනට බුලත්සිංහල ප්‍රදේශයේ අධියර 2 ඇඹ වර්ණීය යුතු නිවේදනය බවට පත් කළ තිනවා. විමසිලිමත් වීම සහ ධනම පිළිබඳ නිවේදනය රත්නපුර නුවරඑළිය කළුතර දිස්ත්‍රික්කවලට තවමත් එම නිවේදනයන් පවතිනවා. එය අධියර 1 යටතේ ඇහැලියගොඩ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ රත්නපුර කියන ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීයකම් කොට්ටාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පාලින්ද නුවර අගල කියන ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත් ඊට අමතරව අධියර 2 යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීයකම් කොට්ටාසවලටත් මෙම නායම් පිළිබඳ නිවේදනය ලබා දීලා තියෙනවා. පොළවේ ඇතිවන ඉරිතැලීම් බිත්තිවල ඇතිවන ඉරිතැලීම් 15 සිට ඉහළට එකම ආගන්තුක දියුල්පත් මතුවීම් හෝ සිඳියාම් ගස් ඇලවීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න මේ පිළිබඳ අවධානය ඉතාමත් වැදගත් වෙනවා. ලහානියටපත් නිවාස වෙනුවෙන් මේ වෙන විට එම සියලුම මූල්‍යමය ප්‍රතිපාදනයන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත අඛණ්ඩව නිකුත් කරමින් පවතිනවා. මේ අතර ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ස්ථාන රැසක් ජලයෙන් යටවී පවතිනවා. ගින්ගගේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගින්ගගේ ඉහළ කොටසට තවදුරටත් වැසි ලැබුණහොත් ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කළුගගේ ජල මට්ටමද මේ වන විට ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. එමෙන්ම ගමනාගමන කටයුතුවලටද දැඩි බාධා එල්ල වී තිබෙනවා. පන්නල මාකඳුර නගරය හරහා හමාගිය තද සුළඟෙන් හානි වූ නිවාස හා දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට පියවරගෙන තිබෙනවා. අධික වර්ෂාවත් සමග ඇති වූ තද සුළඟෙන් නිවාස 50කට අධික සංඛ්‍යාවකට හානි සිදු වුණා. මෙම හානි වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ රක්ෂණ බහර අරමුදල මගින් වන්දි ලබා දෙන බවයි පන්නල ප්‍රාදේශීය ලේකම් සමත් වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසන්නේ. රජය මගින් අපි සියලු ආයතන දැනුවත් කරලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ලේකම්තුමා රජය අපි දැනුවත් කරලා සෙනිකව සහන ලබා දෙන්න කියලා අපි උපදෙස් ලැබිලා තියෙනවා. අපි ඒ අනුව ඒ හානි වෙන සෑම කෙනෙකුටම මූලික වේතන දරා ගැනීම සඳහා ඒ මූලික මුදල රුපියල් 10000 දීමනාව හෙට වෙනකොට ලබා දීමට කටයුතු කරනවා. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් වෙනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk